ඉතිහාසයේ වැඩිම භාණ්ඩ හෝමාරුවක් එහෙම නැත්නම් භාණ්ඩ ප්‍රමාණයක් තැපැල් දෙපාර්තමේන්තුවට මධ්‍යම තැපැල් හෝමාරට ලැබිච්ච වසර තමයි මේ වසර. විදේශීය රටවල් වල ඉන්න පිරිස් මේ අපේ රටේ ඉන්න ඥාතීන්ට සහ හිතවතුන්ට විශාල භාණ්ඩ ප්‍රමාණයක් තෑගි ප්‍රමාණයක් පාර්ෂල් වශයෙන් එවලා තිබෙනවා. ඒ නිසා තැපැල් දෙපාර්තමේන්තුවේ වක්කීම තමයි ඒ භාණ්ඩ නිසි කලට වේලාවට අදාළ පුජ්‍යලයා වෙත පවුල වෙත ලබා දීමේ කාර්යභාරය ඉටු කිරීම. ඒ කාර්යභාරය ඉටු කිරීමේදී අපිට විශාල ප්‍රශ්නයක් මතු වුණේ විශේෂයෙන් අවුරුදු සමයත් එක්කෙන දීර්ඝකාලීන නිවාඩු. සමස්ත සේවකින් තීරණය කරලා තියෙනවා 12 වෙනිදා නිවාඩු දවසේ මේ අපේ වගකීම ඉටු කිරීම සඳහා සේවයට වාර්තා කරන්න. කවුරු හරි කෙනෙක් බලාපොරොත්තු වුණා නම් අවුරුදු සමයේදී තමන්ගේ පවුලට ඥාතියාට බහඬ ලබා දීම සඳහා ඒ ඔව් බලාපොරොත්තු වුණ ආකාරයටම ඒ වගකීම ඉටු කරන්න අපි 12 වෙනි දිනය ඒ සඳහා යොදාගෙන තියෙනවා කියන එක විශේෂයෙන්ම අපි මතක් කරන්න ඕනේ. ඒ වගේම තැපැල් දෙපාර්තමේන්තුව අපි විශාල වශයෙන් අලාභ ලබපු දෙපාර්තමේන්තුවක්. නමුත් අද ඒ අලාභයේ අවම කරලා පවත්වාගෙන යන්න අවශ්‍ය කටයුතු කරලා තියෙනවා. අපිට තියෙන විශාලම බාධාව තමයි අත්‍යවශ්‍ය ස්ථානවලට සේවකින්ගේ විශාල හිගයක් තියෙනවා. අත්‍යවශ්‍ය සේවකින් කීප දෙනෙක්ගේ හිගය මත අපිට යන ගමන වේගවත් වෙන්න බැරි වෙලා තිබෙනවා. ඒ නිසා අපි ඉල්ලීමක් කරලා තිබෙනවා මේ අත්‍යවශ්‍ය සේවකින් බඳවා ගැනීම සඳහා අවශ්‍ය සහයෝගය ලබා දෙන්න කියලා. ගරු ජනාධිපතිතුමාගේ පැහැදිලි ආර්ථික වැඩපිළිවෙල නිසා අද මේ වෙනකොට වසර කීපයකට පසුව ජනතාව අවුරුදු සතුටින් සමරන්න අවස්ථාව උදා වෙලා තියෙනවා. විශේෂම රාජ්‍ය සේවකයන්ට වැටුප්පල විශාල ප්‍රශ්නයක් තිබුණා. ඒ නිසා රුපියල් 10,000කින් වැඩ කරපු වැඩප මේ අප්‍රේල් මාසෙ ඉඳලා ඒ වැටුප ලබා දීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙල ගරු ජනාධිපතිතුමාගේ උපදෙස් මත ක්‍රියාත්මක කරන